ක්‍රීඩා අමාත්‍යවරයා හදිස්සියම කියනවා මේ ඊයේ පෙරේද තිබිච්ච මාධ්‍ය සාකච්ඡාවක සිලෙක්ෂන් කමිටි එකේ කෙනෙක් ගිහිල්ලා හිටියා හැබැයි යානේ මේ කණ්ඩායම තීරුවේ කියලා. මේ හැල හැප්පීම් සියල්ලක්ම මේ වගේ ස්ටැට් එකකට බලපෑන්නේ නැහැ කියලාද ඔබ හිතන්නේ මේ ක්‍රීඩකෙන්ගේ නම් සහ වයස බැලුවහම? ICC Men's T20 World Cup West Indies and USA 2024. අපේ ස්කූල් ක්‍රිකට් එක ගැන අපි කතා කරනවා, under 19 ගැන කතා කරනවා, ඉමේජින් ගැන කතා කරනවා, විවිධ ක්‍රිකට් තරඟාවලි පිළිබඳව කතා බහ කරනවා. පොඩ්ඩක් ඉතිහාසයට ගියොත් ඔබ අපිත් එක්ක කතා කරනකොට කියපු කතාවක් මේ ක්‍රිකට් යන අතරේ අබු ෆුවඩ් කියන හිටපු ඒ කෙනා ඔබ ඇතුළු 7 දෙනෙක්ව තෝරගත්ත කතාව පොඩ්ඩක් අපි කියලා එමු. ඔව්, මේ හඳුනා ගැනීම ඉතාමත් වැදගත්. ඒ කියන්නේ වාව හඳුනා ගන්න ඕනේ වාට මේ ඉස්සරහට මොනවද කරන්න පුළුවන් කියන එක. ඉස්සර හිටපු අබු ෆුවඩ් ඇතුළු මම හිතන්නේ රංජිත් ෆර්නැන්ඩෝ බෑන් සිල්වා අපි 7 දෙනෙක්ව හඳුනාගත්තා 1985 85 හඳුනාගත්තේ ඒ නම් හත අපි කියමු. අර්ජුන අයියා, මම, එතකොට අරවින්ද, රොෂාන්, මහානාම ගුරුසිංහ, සංජීව වීරසේන යංගස් ටෙස් ක්‍රිකට අපේ ලංකාවේ අවුරුදු 17 ඊළඟට රොෂාන් ජුරම්පති මේ 7 දෙනා හඳුනාගෙන අපි ෆාස්ට් ට්‍රැක් කරා. ඒ කියන්නේ අපිට මම ඉස්කෝලේ ගන්න කාලේ එතකොට අන්ඩර් 23 පාකිස්තාන් ටුවර් එක ගහනවා, ඒ ටීම් ගහනවා. ඒ කියන්නේ මම හිතන්නේ අනේ සීනියර්ස්ලට වැඩිය අපි ආ ඉක්මනට ෆාස්ට් ට්‍රැක් කරා. අතින් අපිට අවස්ථාව ලැබුණා ලංකාවට ක්‍රීඩා කරන්න ඉස්කෝලේ ඉන්න ගමන්. ඒක මම හිතන්නේ පහු කාලේ කෙනෙකුට අර දෙන්නාට ඒක චීව් කරන්න ඒගොල්ලෝ ඇවිල්ලා සමහර තැනවල දෙන රොෂානු ජුරම්පති සංජීවටයි මගදී ඒගොල්ලෝ පිටරට යන්න උනා. හැබැයි වර්ල්ඩ් කප් එක 96 දිනනකොට අර 7 දෙනාගෙන් 5 දෙනෙක් ස්කොඩ් එකේ හිටියා. ඉතින් ඒ වගේ ප්‍රිපරේෂන් එකක්, ඒ වගේ අයිඩෙන්ටිෆයි කරලා ප්ලේස්ලා ෆාස්ට් ට්‍රැක් කරලා ඒගොල්ලන්ට අවශ්‍ය එක්ස්පෝෂර් දුන්නොත් මම හිතන්නේ අපිට මේ මෙච්චර අමාරු වෙන්නේ නැහැ. අපි එකක් තියෙන්නේ, අපි ප්ලේස්ලා අයිඩෙන්ටිෆයි කරන්නේ නැහැ. ඒගොල්ලන්ගේ රෝල්ස් දන්නේ නැහැ. අර මේ කිව්ව වගේ අර ස්පෙසිෆික් ට්‍රේනින් දැන් මේ T20 එකේ අපි කම්පිටිටිව් ක්‍රිකට් LPL එකේ මෙහෙදි කම්පිටිටිව් වෙන්න ඕනේ. ඊළඟට අපි ක්ලබ් ටෝර්නමන්ට්ස් අපි T20 ගහනවා 50 overs මෙහෙදි කම්පිටිටිව් වෙන්න ඕනේ. ඒක හොඳ විකට්ස් වල අපි ක්‍රීඩා කරන්න ඕනේ. ඉතින් මේ දේවල් අපි විසින්ම ස්වයං විවේචනය කරගෙන මේවා අපි හදාගත්තේ නැත්නම් අර ස්ට්‍රයික් රේට්ස් අපිට කවදාවත් මීට වැඩි ඉස්සරහට යන්න අමාරුයි. ඒ කාලේ අඳුරගත්ත විදිහත් එක්ක හෂන් කියන කතාව සහ ඉමේෂ් කියපු කතාව, මාවන් කියපු හැම කතාවක් එක්කම මම මාවන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා. දැන් මේ සමාජ මාධ්‍ය අතරේ ගොඩක් දෙනෙක් ක්‍රිකට් ගැන ලියනවා, ක්‍රිකට් පිළිබඳව ඔවුන් අපූර්ව විශ්ලේෂණයන් වල යෙදෙනවා. එහෙම කෙනෙක් ඉන්නවා, මම සාමාන්‍යයෙන් ආටිකල් කියවන්න කැමති, චිරාතු එන් හේව කියලා. ඔහු ලියනවා අපූර්ව සටහනක් මේ පහුගිය දවසක. ඒකේ තියෙන එක තොරතුරක් මම ආශ්‍රය කරගන්නවා මේ ප්‍රශ්නේ අහන්න. මේ වෙද්දි අපි මේ වෙද්දි මේ T20 World Cup එක ගහන මොහොත වෙද්දි උපුල් තරංග කණ්ඩායමේ හිටියනම් වයස අවුරුදු 39යි, ඇන්ජලෝ මැතිව්ස් ඉන්නවා වයස අවුරුදු 37යි, දිනේෂ් චන්දිමාල්ට වයස අවුරුදු 35යි, ලහිරු තිරිමාන්නට ලකුණු වයස අවුරුදු 35යි, තිසර හිටියනම් 35යි, කුසල් ජනිත් දැනට ඉන්නවා වයස 34යි, අකිල දනංචේට වයස 30යි, සුරංගලක් මල් පොඩ්ඩක් පැත්තකින් තියමු ටෙස්ට් ප්ලේ නිසා වයස 37යි. දැන් මේ කතා කරන ස්ටැට් එකත් එක්ක මේ වයසවල් බැලුවොත් ඔවුන්ට ක්‍රිකට් අහිමි වෙන්නේ ඇතැම් කාලවල් වල සමහර තේරීම් වල තිබිච්ච ගැටලු නිසා. ක්‍රීඩා අමාත්‍යවරයා හදිස්සියම කියනවා මේ ඊයේ පෙරේද තිබිච්ච මාධ්‍ය සාකච්ඡාවක සිලෙක්ෂන් කමිටි එකේ කෙනෙක් ගිහිල්ලා හිටියා හැබැයි යානේ මේ කණ්ඩායම තීරුවේ කියලා. මේ හැල හැප්පීම් සියල්ලක්ම මේ වගේ ස්ටැට් එකකට බලපෑන්නේ නැහැ කියලාද ඔබ හිතන්නේ මේ ක්‍රීඩකෙන්ගේ නම් සහ වයස බැලුවහම? වින්දන පෞද්ගලිකව මම හිතනවා T20 කියන්නේ මේක යංග මෑන්ස් ගේම් කියලා. මේ මොකද මේකට ගොඩාක් ජවය ඕනේනේ. අපි ඕවර් 20යි බෝල 120යි කියන්නේ මේක ලොකු ප්‍රමාණයක්. මේ මොකද ගේම් එක යන පේස් එක කොයි වෙලාවකවත් ක්‍රීඩකයෙක්ට අර විවේකයක් පොඩ්ඩක් අර ස්විච් ඔෆ් කියන එකක් මේ ක්‍රීඩාවේ මම දකින්නේ. මම සෙල්ලම් කළා නෑ. මම මේ අහපු අදහස් වලින් කරපු රිසර්ච් වලින් දන්න දේවල්. මේ T20 එකකයි 50 ඕවර් එකයි එනර්ජි වියදම් කරන එනර්ජි ස්පෙන්ඩ් කරන එනර්ජි එකයි කියලා තමයි ඔක්කොලම කියන්නේ. ඉතින් මේකට යංග මෑන්ස් තමයි අන්ලෙස් සම්බඩිස් එයා හොඳට ෆෝම් එකේ ඉන්නවනම් අවුරුදු 35ක් වුණත් ගමන් නැහැ. හොඳ සුප්‍රීම් ෆෝම් එකේ ඉන්නවනම්
ටීම් එකේ මැදට ගිනින එක්ස්පීරියන්ස් දෙන්නත් එක්ක එයාගේ වැඩක් ගන්න එක ඒක රොහිත් ශර්මා වගේ පළවෙනි T20 එකදලා අද වෙනකන් ගහනවා. ඔව් හැම එකම ගහවනේ. මේ නම් ඉතින් ඔව් ඉතින් ඒක වගේම perform උත් කරන වැඩි හොඳත් ඇති. ඉතින් ඒ වගේ හැම එකක් exceptional case එකක් වෙන්න පුළුවන්. සිලෙක්ෂන් එකේ මන් දන්නේ මගේ කාලේ වෙච්ච දෙයක් මමනයි ඒකට විතරයි මට කියන්න පුළුවන්. ඒ කියන්නේ මං ගහපු කාලෙත් මං කෝච් කරපු කාලෙත් මන් දන්න විදියට on tour manager තමයි chairman selection committee වෙන්නේ. ඊට පස්සේ වාට coach, captain, vice captain කියන හතර දෙනා managerත් එක්ක එකතු වෙලා තමයි team එක තෝරන්නේ. මම හිතන්නේ select කෙනෙක් ඉන්නව නම් on tour එයා තමයි chairman selectors වෙන්නේ. එතකොට manager ගේ කාර්ය වෙන්නේ කැඳවුම් කරු විතරයි, convener විතරයි. මම දන්න තරමින් මම වැරදෙන්න පුළුවන්. මම දන්න එකට නිවැරදි කිරීමට කරන්න මොකක්ද තියෙනවා නම් හැබැයි මගේ තියෙනවා එයින් එහාට කියපුව අදහසක් වින්දන මම හිතන විදිහට මේ සිලෙක්ට් කියන එක on tour හරිම කරදරයක් සිලෙක්ට් on tour කිසිම පළක් දෙන්නේ නැති දෙයක් කියලා මට හිතෙනවා මොකද්ද මේ සිලෙක්ට් ඇවිල්ලා කරන්න කියන්නකෝ මට දැන් ඔයාට කෝච් කෙනෙක් ඉන්නවා අපි කතා කරනවා යාගේ ගණන් වලින් ලොකු ගණන් දීලා කෝච් කෙනෙක් ගන්නවා ලොකු ප්‍රොෆයිල් තියෙන ක්වොලිෆිකේෂන් තියෙන කෝච් කෙනෙක්ව ගන්නවා ඔයාට කැප්ටන් කෙනෙක් ඉන්න ඕනේ කැප්ටන් ඇතෝරිටි එක තියෙන්න ඕනේ මොකද නැත්නම් යාට කැප්ටන් කරන්න බෑ අනිත් මිනිස්සු තව 14 දෙනෙක්ව පාලනය කරන්න බෑ යාට මොකද යාට රෙස්පෙක්ට් එක හම්බෙන්නේ නැහැ ඔයා නිකන් කාඩ්බෝඩ් කැප්ටන් කෙනෙක් වුණොත් රිමෝට් කන්ට්‍රෝල් කැප්ටන් කෙනෙක් අනිත් ඒගොල්ලෝ කිව්වොත් එහම අයියෝ මෙයා කරන්නේ මේ අර වටේ ඉන්න ඒගොල්ලන් කියලා කිව්වොත් එහම වැඩක් නැහැ යාට තියෙන්න ඕනේ කන්ට්‍රෝල් එක. ඒතර එයා දිහා බැලුවම දෙන මෙයා තමයි අපේ ටීම් එක තෝරන්නේ. මෙයාට තමයි අපි විශ්වාසය දෙන්න ඕනේ. නැත්නම් මේ ඉන්න සිලෙක්ටර් නෙමෙයි. මොකද සිලෙක්ට් කෙනෙක් ඇවිල්ලා සමහරලාට පොඩි ළමයිත් එක්ක කතා කරාම ඒතර අර ජූනියර් ප්ලේයර්ස් ඇයිද නෝ මෙන්න මෙයාත් එක්ක තමයි ඉන්න ඕනේ මෙයා තමයි අපේ අනාගතය කියලා. එහෙම එකක් නෙමෙයිනේ. ඒතර කෝච්ච තියනවා හදන්න සැලැස්මක්. මේ මැච් එකක් දිනන සැලැස්මක් තියනවා හදන්න. ටැක්ටික්ස් බලන්න ඕනේ. ඉතින් ඒක ඒ මිනිහක් දක්ෂතාවයෙන් යාට මේකට ගෙවලා තියෙන්නේ. එතකොට දැන් සිලෙක්ට් කෙනෙක් හිටියොත් එහෙම ටුවර් එකේ ඇත්තටම මෙයා දක්ෂද නැද්ද කියලා බලන්න විදියකුත් නැහැ. ඒදි මුකුත් කරන්නේ සිලෙක්ටර්නේ තෝරන්නේ සිලෙක්ටර්ලගේ රාජකාරිය මට හැංගෙන විදියට මේ ස්කොඩ් එක තෝරන්න ඕනේ. ඒ ස්කොඩ් එක තෝරන්න කැප්ටනුයි කෝචු එකතු වෙනවානේ. තෝරලා මෙන්න ටීම් එක උගලන් කැමති ටීම් එක ගොඩක් වෙලාට හම්බෙනවා. මට නම් එහෙම එක්ස්පීරියන්ස් එක හම්බලා නැහැ. ඔයාලට දෙන්න නැහැ කියන එක හම්බලා නැහැ මට. මෙන්න හම්බෙනවා. දැන් ඔයා ගිහිල්ලා ඇවිල්ලා අපිට කියන්න ඔයා වග කියන්න කියන එක accountability දෙන්න ඕනේ කෝච්ට්. දැන් මේ සිස්ටම් එකේ ඔය දැන් අපි ගියාමකෝ ගියා කියලා මෙයාව සිලෙක්ට් කෙනෙක්ව කවුද රෙස්පොන්සිබල්? කාගෙන්ද ප්‍රශ්න අහන්නේ? දැන් ප්‍රශ්න අහන්න සිලෙක්ට් ඉස්සරහට එන්නේ නැහනේ. ඒ අහන්නෙත් අර කෝච් ගෙම්මයි. අන්තිමට කෝච් කරපු දෙයක්වත් නැහැ. මේ මෙයානේ ඇවිල්ලා තියෙන්නේ. මෙයා net එකේ බලනවා. මෙයා ඇටිටියුඩ් බලනවලු, විනය බලනවලු. මේව නෙමෙයි ඉන්නේ වෙන්න ඕනේ මේ සිලෙක්ට් කෙනෙක්ගේ. මට හිටියා කෝචස් දෙන්නෙක්. එකෙක් ටොම් මූඩි, එකෙක් ජෙෆ් මාෂ්. මම ඒගොල්ලන් යටතේ වැඩ කරා. දෙන්නම ඉඳන් කියපු එක තමයි ටොම් මූඩි නෙමෙයි. ටොම් මූඩි තමයි මම කැප්ටන්. Give them a Rolex and get them to stay at home කිව්වා. ඒ කියපු වචන. රිවෝඩ් කරන්න ඕනේ නම් යම් කිසි විදියකට gedara tiyala කරන්න ගෙනල්ලා මේ සිස්ටම් එක අප්සෙට් කරන්න එපා කිව්වා. ICC Men's T20 World Cup, West Indies and USA 2024.